අදත්තියන විශේෂ රීතියක් ඔබට කියල දෙන්න. පැහැදිලිද? දැන් අපි මෙච්චර දවසක් නේද වීඩියෝ කීපකින් අපි කතා කළා කොටස් කොටස් වශයෙන් පොඩි පොඩි රීති චුට්ටි චුට්ටි කියන එක හැම වීඩියෝ එකක්ම හැම එකක්ම ඔබ අඛණ්ඩව බලන්න. තේරෙන්නේ නැත්නම් ආයතරයක් බලන්න. මේකෙදින විශේෂත්වය ඒකයි. දැන් අපේ බොහෝ channel වල සාහිත්‍ය ගැන විතරනේ කතා කරන්නේ. ව්‍යාකරණ ගැන කතා කරන්නේ නැහැ. නමුත් මම ඔබට කල්පනා කළා ඔබ ඉල්ලීම අනුව ව්‍යාකරණ පිළිබඳ විශේෂින් වාක්‍ය රීති. දැන් ඉස්සරහට මම විභක්ති ගැන කතා කරනවා. සන්ධි ගැන කතා කරනවා. අනිත් පද ගැන කතා කරනවා. මේ ඉතින් අපි සාහිත්‍ය ගැනත් කතා කරලා තියෙනවා. රූඩි, චත්‍රපද, ප්‍රත්තාපිල්ලු ගැන මම කතා කරලා තියෙනවා. අද මම කතා කරනවා තවත් විශේෂ රීතියක්. දැන් ඔයාලා අහලා තියෙනවනේ මේ නිපාතයක් තියෙනවා හේවත් කියලා නිපාතයක්. හේවත්. මේ හේවත් කියන නිපාතය නිපාතයෙන් කියවෙන්නේ එක් කෙනෙකු හෝ එක් දෙයක් පිළිබඳව. දැන් මම උදාහරණයක් ගන්නම්. ධර්මදාස හේවත් සිංහල සර්. සිංහල ගුරුතුමා. ධර්මදාස හේවත් සිංහල ගුරුතුමා. දෙන්නම එක්කෙනා. කොග්ගල ප්‍රඥා හේවත් මාටින් වික්‍රමසිංහ. දෙන්නා. කල්ප වෘක්ෂය හේවත් පොල්ගස. රජරට හේවත් උතුරුමැද පළාත. හරි? අනේ වගේ. එකින් එකක්ම එක් දෙයක් පිළිබඳව. එක් දෙයක් පිළිබඳව කියවෙන නිසා ඒකට ඒ ආඛ්‍යාතේ කෝකට හරි ගැළපෙන විදිහට ආඛ්‍යාතේ තිබ්බට කමක් නැහැ. කෝකක් හරි විදිහට. හරි. මෙහෙම ලියමු උදාහරණයක්. මොනම උදාහරණයක් ලියනවා. අමා වතුර කතුවරයා හේවත් ගුරුලු ගෝමි පණ්ඩිවරයා පණ්ඩිවරයා මම මෙතන ලියන්නම් පොළොන් නරු සමයේ විසුවේය වාක්‍ය දිග වැඩි නැහැනේ. අමාවතුර කතුවරයා හෙවත් ගුරුලු ගෝමි පඬිවරයා පොළොන්නරු යුගයේ විසුවේය. ඊළඟට මෙහෙම තව එකක් ලියන්න. නෙරළු තුර හේවත් පොල් ගස සිරිලක කප් රුක ලෙස සලකයි තුන කොග්ගල ප්‍රඥයා හේවත් කොග්ගල ප්‍රඥයා හේවත් වික්‍රම සිංහ සූරීහු ගම් පෙරලිය ලියුවේය ගම් පෙරලිය ලියුවේය හරිද? හරි. තව එකක් ලියලා කතා කරමු. හතර. සිරිලක ප්‍රථම ජනපති හේවත් විලියම් ගෝපාල්ලව
විලියම් ගොපල්ලව මහතා කලුරිය කලිය දැන් හරි බලන්න ඕකේ බේමේ නිපාතය හේවා 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 අමාවතුර කතුවරයා කියන්නේ ගුරුගෝමි පඬිවරයා කියන්නේ දෙන්නම එක්කෙනෙක් නිසා ඒකට ගැළපෙන විදිහට ආඛ්‍යාතේ තියෙනවා නෙරළුතුර කියන්නේ පොල්ගස කියන්නේ එකම දෙයක් නිසා සලකයි කියන එකට ගැළපෙන දෙයක් තියෙනවා කොග්ගල ප්‍රඥා හේවත් වික්‍රමසිංහ සූරියු සූරියු කියනනම් වේල දාන්න බෑ එහෙම දාන්න බෑ සූරීහු ලිව්වෝ කියලා දාන්න ඔව් කොග්ගල ප්‍රඥා හේවත් වික්‍රමසිංහ සූරීහු ගම් පෙරළිය ලිව්වෝය ලිව්වෝය දර ලිව්වෝ කියන්නේ සූරියුනේ දර මේ දෙකෙන්ම කියන්නේ එකනයි සිරිල ප්‍රථම ජනපති හේවත් විලියම් ගොපල්ලව මහතා කලුරිය කැලිය දර දෙකම එහෙනම් මතක තියාගන්න හේවත් කියන එකෙන් එක්කෙනෙක් හෝ එක් දෙයක් ගැන කියවෙන නිසා අපි ආඛ්‍යාතයේ තියන්නේ ඊට ගැළපෙන විදිහට ඊට ගැළපෙන විදිහට ඒක හරි වැදගත් නේ ඔක හොඳට මතක තියාගන්න ඒක එතකොට අපි එකින් එක යනකොට අපි තවත් රීතියක් ගැන ඉගෙන ගනිමුකෝ හරිද තවත් රීතියක් ගැන ඉගෙන ගනිමුකෝ මෙහෙම අනේ මේ රීතිය මොකද්ද ලියාගත්තනේ හරි තව එක රීතියක් ගැන ඉගෙන ගන්න මේක තියෙනවා මෙහෙම එකක් දැන් අපි ඉගෙන ගන්නකොට ප්‍රධාන වාක්‍යයක් තියෙනවනේ ඒ ප්‍රධාන වාක්‍ය තුල ඇතුළත් වෙනව තවත් වාක්‍ය වල වාක්‍ය තියෙනවනේ ප්‍රධාන වාක්‍යයත් එක්ක බැඳෙන ප්‍රධාන වාක්‍යයත් එක්ක ප්‍රධාන වාක්‍ය තුල ඇතුළත් වෙන වාක්‍ය වල යෙදෙන කෘදන්ත නාම තියෙනවනේ කෘදන්ත නාම එන්නේ කෘදන්ත නාම සමග බැඳෙන කර්තෘ පද තියෙනවනේ ඒ කර්තෘ පද අනුත්තරූපයෙන් තියෙනවා අමාරු වගේ පැහැදිලි නැද්ද දැන් යම් මම උදාහරණයක් දෙනකොට තේරෙයි යම් කිසි ප්‍රධාන වාක්‍යයක් තියෙනවා ඒ ප්‍රධාන වාක්‍ය තුල ඒ ප්‍රධාන වාක්‍ය තුල ඇතුළත් වෙන වාක්‍ය වල යෙදෙනවා කෘදන්ත නාම ඒ කෘදන්ත නාම දැන් ඔය යනවා එනවා ආවේ බැලුවේ වගේ පදත් එක්ක බැඳෙනකොට ඒ කර්තෘ පද අනුත්තරූපයෙන් තියෙනවා උදාහරණයක් කියන්න. එතකොට තේරෙන්නේ. එහෙම වෙයිද? ළම ඉන් ක්‍රීඩා කරනවා මම දුටු විමි. දැන් පැහැදිලිද? ළමයින් ක්‍රීඩා කරනවා මම දුටු වෙමි. හරිද? සර්පයෙකු මිදුල්ලේ ඇදෙනවා අම්මා දුටු වාය. සර්පයෙකු මිදුලේ ඇදෙනවා අම්මා දුටුවාය අම්මා දැක්කා හරිද තව එකක් අපි ගමු තව එකක් මිතුරියක නර්තනයේ යෙදෙනවා රුවනි දැක් කාය මිතුරියක නර්තනයේ යෙදෙනවා රුවනි දැක් කාය
නිලියක් අර කණුත්යක් ගත්තානේ අපි වෙන එකක් ගමු. දැන් එකම ජාතියව ගත්තාමත් හොඳ නැහැ නේ නේ. එකම ජාතියව ගන්න ඕනේ නැහැ නේ. මෙහෙම ගමුකෝ. තරු නියන් ගැයු ගැයුවේ ලී කෙලි ගී යකි හරි තරුණියන් ගැයුවේ ලී කෙලි ගී යකි ලී කෙලි දැන් බලන්න මේකේ මෙන්න මේ පද දිහා අවධානය කරනවා ඇදෙනවා යෙදෙනවා ගැයුවේ මෙන්න මේ පද යෙදෙනකොට මෙන්න මේ වගේ පද යෙදෙනවා මේකට කියන්නේ මේකේ මේක ප්‍රධාන වාක්‍ය මම දුටු වෙමි අම්මා දුටුවාය රුවන් දැක්කාය ලී කෙලි ගීයකි හරිද ලී කෙලි ගීයකි එතකොට ඒ ඒ වගේ එකක යෙදෙනකොට හරි ඒ වගේ එකකදී අර අන්තර් වාක්‍යයේ මෙන්න මේ පදේ අනුක්ත කරන්න ඕන මේ මෙන්න මේ වගේ කෘදන්ත පද අපි කියමු කෘදන්ත පදත් එක්ක යෙදෙනකොට මේ වගේ එකක් යෙදෙනකොට ඒකට පෙර ගැයුවේ යෙදෙන්නේ ඇදෙන්නේ කරන්නේ වගේ එකට පෙර උක්තය අනුක්ත කළ යුතුයි පරිස්සමින් තේරුම් ගන්න දැන් අපි අනුක්ත ඉස්සලා කිව්වේ අර අනුක්ත වෙනමයි කියලා අන්තර් වාක්‍ය ඊනිපාතයෙන් බැඳෙනකොට මෙතන මේ මේ වගේ ක්‍රියා රූප වලින් යෙදෙන පදයට කලින් එක අනුක්ත රූපෙන් තියනවා අර ප්‍රධාන වාක්‍යයත් එක්ක බැඳෙන ඒවා ටික. ඔන්න ඒක මතක තියාගන්න. ඔය එක රීතිය. ඔක හොඳට මතක තියා. අපි තව රීතියක් ගැන කතා කරමු. මොන හරි ගැටලු තිබුණොත් අහන්න. තව එක රීතියක් අපි කතා කරමු. ඒ තමයි දැන් මේ කෘදන්ත රූපයෙන් අවධාරණාර්ථය හඟවනවනේ. ඒ අවධාරණාර්ථය හඟවන ප්‍රකාශ කරන විට කතෘ අනුක්ත වෙනවා කතෘ අනුක්ත වෙනවා ඒක හරි වැදගත් වෙනවා කොයි මං කිව්ව කාරණාව රීතිය හරි වැදගත් වෙනවා ඒ කියන්නේ දැන් මං අයි කියන රීතිය දැන් කෘදන්ත රූපයකින් අවධාරණය වෙනකොට අවධාරණය කෙරෙනකොට ඒ අවධාරණය අවධාරණාර්ථය ප්‍රකාශ කරනකොට කතෘ අනුක්ත වෙනවා දැන් මොකද කියන්නේ මම උදාහරණයක් ලියන්නම්කෝ සතුන්ට හිංසා කරන්නේ දුර්ජන මිනිසුන්ය දුර්දාන මිනිසුන්ය දැන් ඔය අලුත් නීතියක් ගෙනත් වෙනවා නේද බල්ලෙකුටවත් ගලක් ගහන්න හොඳ නැහැ කියලා මේ ළඟදී ආයි හදලා තිබුණා වත්තර පැනලා බල්ලට ගලක් ගෙවට ගමන් නැහැ ගල් ගෙවට ගමන් නැහැ අනිත් බල්ලොන්ට බෑ ආව් බල්ල පවුනේ නේ බල්ල පවු සතුන්ට හිංසා කරන්නේ දුර්ජන මිනිසුන්ය සතුන්ට හිංසා කරන්නේ දුර්ජන මිනිසුන්ය තව එකක් ගමු පව් කරන්නේ හිත පිත් නැත්තන්ය හිත පිත් නැත්තන්ය පව් කරන්නේ මේක නම් කියන්නත් මොකද්ද වගේ නට කියන්නත් වෙනව මට මේක මොකද්ද අපි මුගක් දෙනෙක් නේද කැලේ කපන්නේ අඥානයින්ය අඥානයින්ය කැලේ කපන්නේ අඥානයින්ය මොකද මේක වෙලා තියෙන්නේ මේක වෙලා තියෙන්නේ කෘදන්ත රූපයෙන් අවධාරණය කරන මොකද්ද කෘදන්ත රූපේ මේ කරන්නේ කපන්නේ එතකොට ඒකෙන් අවධාරණය වන ප්‍රකාශ කරන විට කතෘ අනුක්තයි කතෘ අනුක්තයි මේ බලන්න මිනිසුන් නැත්තන්
අඥානයින් එහෙම අනුක්ත උනේ මෙන්න මේ කියන කෘදන්ත රූපයෙන් අවධාරණය කරනවා ඒ උම්ම තමයි උන්ම තමයි ඒ අයම තමයි මේක කරන්නේ එතකොට මෙන්න මේකේ බලපෑම නිසා මේ අවධාරණය කරන කෘදන්තේ බලපෑම නිසා මෙයා අනුක්ත වෙනවා මෙයා අනුක්ත වෙනවා මෙයා අනුක්ත වෙනවා එනම් මතක තියාගන්න ඒ වගේ තැන්වලදී කත්ුක්තය අනුක්ත කළ යුතුයි කත්‍රු අනුක්ත කරන්නවා පැහැදිලි ඇති හොඳයි අද ටිකක් වෙලාව ගත්තා ඒකට පොඩි වෙලාවක් නමුත් මේක දැන් end end අපේ වාක්‍ය රීති ඉදිරියට යනකොට ටික ටික අමාරු වෙනවා අර මුලින්ම කතා කළා වගේ උක්ත ඒක වචනෝ තාක්ඛ්‍යාත ඒක වචනෙන්න උත්තම පුරුෂ ඒක වචනෝ තාක්ඛ්‍යාත ඒක වචන වෙන්න ඕන දැන් එහෙම නැහැ දැන් ටික ටික වෙනස් හරි එහෙනම් අපි වාක්‍ය රීති පහේදී නේද පස්සෙනි කොටසදී අපි මොනගේ ජය වේවා